සුබ සන්ධ්‍යාවක්. ගෙවුණු දවසේ උණුසුම් මපුවත් මුලින්ම ඔබට කියන ITN ප්‍රවෘත්ති සමගින් මම ශ්‍රීහාන් කනිෂ්ක ආර්යසිංහ. මම නිශාන්ති දිල්රුක්ෂි. මුලින්ම අවධානය දවසේ ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල වෙත. Youth with Talent Third Generation අවසන් මහා තරගය තව සුළු වේලාවකින් ප්‍රතිසංස්කරණය කළ කොළොන්ගොල්ල වැව ජනපති අතින් ජනතා අයිතියට තව වසර 20කින් ශ්‍රී ලංකාව ආසියා වෙළඳ පොලේ කේන්ද්‍රස්ථානයක් කරන බව අගමැති පවසයි උණුසුම් කාලගුණයත් සමග රෝග රසක් බ්ලූ මැන්ඩල් කුණු කන්දේ ගින්නක් ඉන්දියාවේ පාකිස්තානයේ උණුසුම වැඩි වී දැඩි පීඩා බෙව් 500 ප්‍රතිසංස්කරණය කිරීමේ ජාතික වැඩපිළිවෙළ යටතේ ප්‍රතිසංස්කරණය කළ පදවිය ශ්‍රීපුර කොළන්ගොල්ල වැව ජනතා අයිතිරපත් කිරීම ජනාධිපති මෛත්‍රීපාල ශ්‍රීසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ සිදු කෙරුණා ජනාධිපතිතුමාගේ සංකල්පයකට අනුව ශ්‍රී ලංකා යුද හමුදාව මෙම වැව් ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරනවා මහා සංඝරත්නයේ සෙත් පිරිත් සජ්ජායනා මැද්දේ ජනාධිපතිතුමා කොළොන්ගොල්ල වැව ජනතා අයිතියට පත් කළා ප්‍රදේශයේ ගොවි ජනතාව තමන්ගේ බවභෝග ජනාධිපතිතුමාට ලබා දෙමින් ඒවා හුවමාරු කර ගැනීමද සිදු කෙරුණා මත්ස්‍ය පැටවුන් වැවට මුදා හැරීම මෙහිදී සිදු වූ තවත් කාර්යයක් ආදිවාසී ජනතාව සිය සම්ප්‍රදායානුකූලව කිරිකොරහ නර්තනයේ ඉදිරිපත් කළා ඇතැමුන් තම ගැමි ගෙදර වෙත ජනාධිපතිතුමා කැඳවාගෙන යමින් කැවිලි වලින් පවා සංග්‍රහ කළා අනතුරුව ජනාධිපතිතුමා ඇතුළු පිරිස ගැමි ගෙදරදී අදහස් හුවමාරුවකට දක්වුණා මේ අතර සිරිසර අවුරුදු වනාරණක අවුරුදු දාව අවුරුදු මංගල්‍යද ක්‍රියාත්මක කළා යුද හමුදාවේ සංවිධායකත්වෙනුයි මෙය පැවැත්වුණේ මැරතන් දහවන තරගයේ ජයග්‍රාහකයන්ට තිළින ප්‍රදානය කළා කොළඹ නිදහස් චතුරශ්‍රයේ ඇවිදින්නන්ගේ අනුග්‍රහයෙන් බක්මහා උලලක් එම පරිශ්‍රයේ පැවති අතර ජනාධිපතිතුමා ඊට එක්වුණා හෙළ සිරිත්වලට මුල්තැන දෙමින් පැවති මෙම බක්මහා උලලට සංස්කෘතිකාංග රැසක් එක් කර තිබුණා තවත් වසර 20කින් ශ්‍රී ලංකාව ආසියා වෙළඳ පොලේ කේන්ද්‍රස්ථානයක් බවට පත් කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කරනවා. ආසියා දේශපාලන පක්ෂවල ජාත්‍යන්තර සමුළුවට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියා. ආසියානු රටවල් අතර අන්‍යෝන්‍ය අවබෝධය සහ විශ්වාසය වැඩි දියුණු කිරීම සඳහා දේශපාලන පක්ෂ අතර සහයෝගීතාව ප්‍රවර්ධනය කිරීම කලාපීය සහයෝගීතාව ප්‍රවර්ධනය සහ තිරසර සාමය හා සමෘද්ධිමත් බව සඳහා උචිත පරිසරයක් නිර්මාණය කිරීම යන අරමුණු ඇතිවයි මෙම ජාත්‍යන්තර සමුළුව පැවැත්වෙන්නේ. ප්‍රාථමික කර්මාන්ත හා සමාජ සවිබල ගැන්වීමේ අමාත්‍යාංශය හා විදේශ කටයුතු අමාත්‍යාංශය එක්ව මෙම සමුළුව සංවිධානය කරනවා. මෙමකින් දේශපාලන පක්ෂ විපක්ෂ එකට හමු වන වේදිකාවක් නිර්මාණය කිරීමට හැකියාව ලැබෙනවා. ශ්‍රී ලංකා can only develop if we become the hub of the Indian Ocean. ඉන්දියන් සාගරයේ ප්‍රධාන වෙළඳ මධ්‍යස්ථානය වුණොත් ශ්‍රී ලංකාවට දියුණු වෙන්න පුළුවන්. අපිට තිබුණු අවස්ථා නැති උනේ බටහිර බලපෑම් එල්ල වුණු කාලේ. දැන් අපි එය නිවැරදි කරගෙන ඉන්නවා. ශ්‍රී ලංකාව ලෝකයේ සෑම රටක් සමගම සුහදත්වයකින් මේ වෙන විට කටයුතු කර තිබෙනවා. ඉන්දියාව, ජපානය සහ චීනය කියන්නේ අපිට ගොඩක් උදව් කරන රටවල්. අපි ඔවුන්ගේ සහයෝගය තවදුරටත් අරගෙන ඉන්දියන් සාගරයේ ප්‍රධාන වෙළඳ මධ්‍යස්ථානය බවට පත්වීමේ වැඩපිළිවෙල කරගෙන යනවා. වෙනත් රටවල් සමග තරගයක් ඇති කරගන්න වැඩපිළිවෙලකට යන්නේ නැහැ. අපි ඔක්කොම දැන් වර්ධන ඉලක්කයන් කරා ගමන් කරනවා. තව අවුරුදු 20කින් අපි ආසියාවේ විශාලතම වෙළඳ පොළ බවට පත්වීවි කියලා හිතෙනවා. We are looking at the markets that we can develop because we realize in about another 20 years we will be the largest markets. සමුළුවේ අරමුණ පිළිබඳ අදහස් දක්වූ අමාත්‍ය දයාගමගේ මහතා wide ranging topics such as climate change ලෝකයට බලපෑ ඇති ගැටලු රැසක් පිළිබඳ මෙම සමුළුවේදී පුළුල්ව සාකච්ඡා කරනවා ගෝලීය වෙනස් වීම දරිද්‍රතාව සාමකාමී පරිසරයක් නිර්මාණය කළ යුත්තේ කෙසේද යන්න ආදී පිළිබඳ මෙහිදී සාකච්ඡා කරනවා විවිධ රටවල අදහස් හුවමාරු කර ගනිමින් ගැටලු සඳහා විසඳුම් සෙවීමට මෙය හොඳ අවස්ථාවක් Sri Lanka most beautiful country with a great future which of course ශ්‍රී ලංකාව ලස්සන රටක් මේ වසර 30ක කුරු යුද්ධයකට මුහුණ දුන්නා
එමගින් රට පස්මෑවට ලක් වුණා වත්මන් නගමතිවරයාගේ ප්‍රතිසංවිධාන කටයුතු හරහා අපි හිතනවා ශ්‍රී ලංකාවට හොඳ අනාගතයක් උදා කරගන්න පුළුවන් වෙයි කියලා විවිධ අදහස් සහිත පුද්ගලයන් එකතු වී කරන මේ සාකච්ඡාවෙන් එම වැඩපිළිවෙල තවත් ශක්තිමත් වෙයි කියලා විශ්වාස කරනවා උණුසුම් කාලගුණයත් සමග ඉන්ෆ්ලුවෙන්සා ඒ චර්ම රෝග මෙන්ම වෛරස් රෝග බෝවීමේ හැකියාවක් පවතින බවට සෞඛ්‍ය අංශ අනතුරු අඟවනවා අද පස්වරුවේ ප්‍රදේශ කිහිපයකට වැසි ලැබීමේ තත්ත්වයක් පැවතියද අදත් දැඩි උණුසුම් කාලගුණයක් පැවතුණා දිවයිනේ ප්‍රදේශ කිහිපයකම උෂ්ණත්වය සෙල්සියස් අංශක 37ක් දක්වා ඉහළ ගියා අදත් දිවයිනේ ප්‍රදේශ කිහිපයක ඉර මුදුන්ව පැවතුණා මේ අනුව අධික රශ්මිය හේතුවෙන් විවිධ රෝගාබාධ ඇති විය හැකියි ජලය අඩුවීමත් ජලය හිඟකමත් නිසා ඇතිවෙන්න පුළුවන් සෞඛ්‍ය ප්‍රශ්න වෙනම තියෙනවා අධික උෂ්ණත්වයට මුහුණ දීම නිසා ඇතිවෙන්න පුළුවන් සෞඛ්‍ය ප්‍රශ්න තියෙනවා සමහර විට පාචනය වාගේ ජලයෙන් බෝ වෙන රෝග තත්ත්වයන් වැඩි වෙන්න ඉඩ තියෙනවා ඒ නිසා ජනතාවකින් හැම අවස්ථාවකින්ම අපි ඉල්ලා සිටින්නේ පානය කිරීමට ගන්නා ජලය සැකි හැම අවස්ථාවකම උණුකර නිවාගෙන පානය කිරීම වැදගත් වෙනවා මේ දැඩි උෂ්ණත්වය අපි දැනෙන අවස්ථාවේදීම ඒ උෂ්ණසුන් ස්ථානෙන් හැකිතරම් ඉවත් වෙලා ශරීර උෂ්ණත්වය අවම කරගන්න උත්සාහ කිරීම තමයි වැදගත් වෙන්නේ කුඩා දරුවන් ඉතා වයසක අය සහ රෝගීන් ආරක්ෂා කර ගැනීම වැදගත් වෙනවා අධික රශ්මියක් පැවතියද ප්‍රදේශ කිහිපයකට වැසි ලැබී තිබුණා අද පස්වරුවේද ඇතැම් ස්ථානවලට වැසි ලැබෙනු ඇති බවයි කාලකුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ වලාකුළු නිර්මාණය වෙනවා හැබැයි නිර්මාණය වෙලා පැය භාගයක් විතර වර්ෂාපතනයක් තමයි ලැබෙන්නේ ඒක ඇත්තටම අපේ මේ විදුලි බලාගාර ආශ්‍රිත ජලාශ පිරිනට තරම් වැසි ලැබෙන්නේ නැහැ කියන එක පැහැදිලිව කියන්න පුළුවන් මේ දිනවල සූර්යා ලංකාව හරහා තියෙන්නේ හැබැයි අවශ්‍ය තරම් වර්ෂාපතනය අපිට ලැබුණොත් මේ තත්ත්වය අඩු වෙන්න හැකියාවක් තියෙනවා මැයි මාසේ 20-25 විතර වෙනකන් මේ තත්ත්වය අඩු වැඩි වෙමින් පවතිනවා වැසි නොලැබීම හේතුවෙන් විදුලි බලාගාර ආශ්‍රිත ජලාශවල ජල මට්ටම තවදුරටත් පහත බසමින් පවතිනවා කෙසේ වුවද අලුත් අවුරුද්දෙන් පසුව විදුලි කැපීමක් සිදුවන්නේ නැති බවයි විදුලි බල මණ්ඩලය අවධාරණය කරන්නේ විදුලි පරිපෝක්කයන්ට උදෑසන කාලයේ පැය තුනක් කාලයකට රාත්‍රී කාලයේ පැයක පමණ කාලයකට විදුලි සේවාව කැපීම සීමාවෙන් සිදුවෙනවා කෙසේ නමුත් මේ සඳහා අවශ්‍ය වන කෙටි කාලීන විදුලි ලබා දීම සඳහා වන ක්‍රියාමාර්ග වලට අවතීන වෙමින් සිටිනවා ඒ අනුව පද්ධතියේ විදුලි මිලදී ගැනීම කිසුම අවසන් වුණු බලාගාර දෙකක් වසර දෙක කාලයකට පද්ධතිය දෙක කර ගැනීම සඳහා නැවතත් කිසුම් ගත වෙලා මේ වෙනිට පද්ධතිය සම්බන්ධව තිබෙනක් ඒ වගේම තවත් මෙගාවට් 100ක ධාරිතාවයක් පද්ධතිය දෙක කර ගැනීම සඳහා වන අභිප්‍රාය පිළිකුත් කරලා තිබෙන ඒ අතුරින් එක් සමාගම සමග මෙගාවට් 40%ක ධාරිතාවයක් ලබා ගැනීම සඳහා කිසුම් ගත වෙලා තිබෙනවා කොළඹ වරායතුල පිහිටා තිබෙන බාජ් මවුන්ටඩ් බලාගාරයේ මෙගාවට් 60ක ධාරිතාවියොත් බලාගාරයත් පද්ධතිය දෙක කර ගැනීම සඳහා ලබන සතිය වෙනිට කටයුතු කිරීමට මේ වෙනිට ක්‍රියාමාර්ග ගෙන කෙසේ වුවද වියලි කාලගුණෙන් පීඩාවටපත් සියලු දෙනාට සහන සැලසීම සඳහා අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත ලබා දීමට රජය ක්‍රියා කළා අපි දැනටමත් දිස්ත්‍රික්ක 13ක බවුසර් මගින් වතුර බෙදා දෙන්න අවශ්‍ය කටයුතු කරලා තියෙනවා. ඒ සඳහා අවශ්‍ය මුදල් ඒ දිස්ත්‍රික්ක වලට යවලා තියෙනවා. හැම දිස්ත්‍රික්කයකටම දිසාපතිවරයාට ලක්ෂ 10ක අධිකාරමක් ලැබලා තියෙනවා. දැනට බවුසර් රට 207ක් අපි දිස්ත්‍රික්ක වලට බෙදලා දීලා තියෙනවා. යාපනයේට විතරක් අපි ලක්ෂ 50ක මුදලක් අමතරව ඇරලා තියෙනවා. අපි පෑ 24ම ක්‍රියාත්මක වෙනවා 117 දුරකථන අංකේ. ඒ දුරකථන අංකයට ඕන එක්කෙනෙකුට දුන්නා අපි වහා ක්‍රියාමාර්ග ගන්නවා. බ්ලූමෙන්ඩල් කුණු කන්දේ හටගත් ගින්න පැය කිහිපයක් තුළ පාලනය කිරීමට ගිනි නිවන හමුදාව සමත් වුණා. අද පස්වරුවේ හටගත් මෙම ගින්න නිවා තැමීමට කොළඹ ගිනි නිවීම ඒකකයේ ගිනි නිවීමේ රථ 6ක් යොදාගත්තා. මේ දිනවල පවත්නා උණුසුම් කාලගුණය ගින්නට හේතුව බවයි වාර්තා වන්නේ. නාවික හමුදා සහායද ගින්න නිවීම සඳහා ලැබී තිබෙනවා. ගෝෂාකාරී නාද රටා සහිත රථවාහන සඳහා වැටලීම් ක්‍රියාත්මක කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පොලිස්පති පූජි ජයසුන්දර මහතාට උපදෙස් නිකුත් කළා. ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් ආරක්ෂක අමාත්‍යාංශයේ පැවති සාකච්ඡාවකදී මේ පිළිබඳ උපදෙස් ලබා දී තිබෙනවා. රථවාහන නීති උල්ලංඝනය සහ ඩෙසිබල් 105ට වඩා වැඩි නලා සඳහා අවශ්‍ය නීති ක්‍රියාත්මක කිරීමට දිවයිනේ සියලු පොලිස් ස්ථාන දැනුවත් කරන ලෙසයි රථවාහන නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතාට මෙහිදී දැනුම් දුන්නේ. සාකච්ඡාවට එක් වූ සියලු පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගම් මෙම නීති ක්‍රියාත්මක කිරීමට එකඟත්වය පළ කළා.
අලුත් අවුරුදු සමයේ ගම්බිම්බල යන ජනතාවට මෙන්ම යලි ගම්බිම්බල සිට නගරයට පැමිණෙන ජනතාවගේ ප්‍රවාහන අවශ්‍යතාව වෙනුවෙන් ලංගමින් බස් රථ 1500ක් යොදවා තිබෙනවා. අවශ්‍ය වුවහොත් බස් රථ සංඛ්‍යාව තවදුරටත් වැඩි කළ හැකි බවයි ලංකා ගමනාගමන මණ්ඩලය සඳහන් කරන්නේ. ඊයේ දිනේ සිට 22 දින දක්වා අදියර දෙකකින් ශ්‍රී ලංගම බස් රථ මධ්‍යම බස් රථ කාර්යාලය සිට පිටත් වෙන මේ පියවර දෙකකින් අපි ආරම්භ කළා තියෙන පස්වෙනිදා සිට 18 දින දක්වා කොළඹ සිට පිටපළාත්වල බහැර යන මගින් සඳහාද 18 වෙනිදා සිට 22 දින දක්වා කොළඹ පිටට ගොස් සම්බිම්ම සිට නැවත කොළඹ කරා ගන්න මගින් සඳහාද අපි විශේෂ බස් රථ වැඩපිළිවෙලක් ආරම්භ කළා තියෙනවා. මේ සඳහා බස් රථ 1500ක් පමණ යොදාගෙන තිබෙනවා. මීට වඩා පිල්ලුමක් ඇති වුණොත් ඒ සඳහාද අපි ඩිපෝ සහ ප්‍රාදේශිකයන් දැනුවත් කරලා තියෙනවා. ඒ වගේම මහරගම මාගම කඩවත කඩුවර යන අධිවේගී මාර්ග පිවිසුම් වල වෙනදාට වඩා විනාඩි 10ක පරතරයක් තබාගෙන බස් රථ පිටත් කර යවනවා. මේ සඳහා ජාතික ගමනාගමන කොමිෂන් සභාව සහ ඒකාබද්ධව මෙම කටයුත්ත සිදු කරන්නේ. ඒ වගේම මගීමීලා සිටිනා හොන්දොස්තර මහතුන්ට රීදුරු මහතුන් සමග සුහදශීලීව කටයුතු කර තම පහසුකම් සලසා ගන්න ලෙස. තරුණියේ විස්මිත හැකියාවන් ලෝකයට හඳුන්වා දුන් Youth with Talent 3rd Generation අවසන් මහා තරඟය මහර්ගම ජාතික තරුණ සේවා සභාවේදී ආරම්භ කිරීමට සියලු කටයුතු සූදානම්. අද රාත්‍රී 7 සිට සජීවීව ITN ඔස්සේ එය නැරඹිය හැකි. අවසන් මහා තරඟය සඳහා පවතින සූදානම පිළිබඳව තරුණ සේවා සභා පරිශ්‍රයේ සිට මේ තොරතුරු ගෙනෙන්නේ තරකා විජේවංශ. ලංකාවේ ආකර්ෂණීයම සහ ජනප්‍රියතම රියැලිටි බවට මෙවර විට Youth with Talent පත්ව අවසන්. තරඟකරුවන් 70,000ක් අතරින් තරඟකරුවන් 8 දෙනෙකු අදවර විට අවසන් තරඟයට පැමිණ සිටිනවා. ජයග්‍රහකයට රුපියල් කෝටියට වැඩි ත්‍යාග ප්‍රමාණයක් පින්නමීමට මෙවර විට සියලු කටයුතු සූදානම්. ජාතික තරුණ සේවා සභාව සහ ITN එක්වයි මෙම රියැලිටිය ඔබට සමීප කරන්නේ. මෙවර විට විශාල පිරිසක් මෙම රතු පල්ස මතින් ඥානාකරයක් අපට දැක ගැනීමට පුළුවන්. රාත්‍රී 7 සිට මෙම අධ්‍යක්ෂකීම සජීවීව ලබා දීමට පාරිභෝගික ජනතා වෙනුවෙන් කාගිලිස් ෆුඩ් සිටි මගින් ලබා දෙන සහන මිල තොරතුරු වෙත දැන් අවධානය. මෙලොත් අවුරුද්දේ කාගිලිස් ෆුඩ් සිටි වෙතින් බාණ්ඩ 700කටත් වැඩි ප්‍රමාණයකට වට්ටම්. මෙසේ වට්ටම් හිමිවන්නේ සුදුසු කිලෝග්‍රෑම් එකක් රුපියල් 5යි. රතු පරිප්පු කිලෝග්‍රෑම් එකක් රුපියල් 112යි. සම්බ සහල් කිලෝග්‍රෑම් එකක් රුපියල් 87යි. සුදුපුතුළු කිලෝග්‍රෑම් එකක් රුපියල් 68යි. ලොකු කිලෝග්‍රෑම් 500 රුපියල් 37යි. අළු ග්‍රෑම් 500 රුපියල් 72යි. මයික්‍රෝ ස්මැක්රල් ග්‍රෑම් 425 රුපියල් 199යි. ෆෝටුන් එළවලු තෙල් ලීටර් එක රුපියල් 445යි 750යි. ලිප්ටන් සිලොන් තාතේ ග්‍රෑම් 400 රුපියල් 467යි 750යි. ප්‍රීමා තිරිඟු පිටි කිලෝග්‍රෑම් එකක් රුපියල් 110යි 750යි. ඇස්පා ග්‍රෑම් 500 රුපියල් 380යි. මැජික් චොක්ලට් අයිස්ක්‍රීම් ලීටර් දෙක රුපියල් 459යි. ඒ වගේම සතපතා මිලියන පතියක් සහ ෂණික තැගි කන්දරාවක් මෙතරම් සුබලු අවුරුද්දක් කාගිල්ස් ෆුඩ් සිටියෙන් පමණයි. රටේ සංස්කෘතිය විනාශ කිරීමට කිසිවෙකුටත් ඉඩ ලබා දෙන්නේ නැති බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. වීරකැටිය තෙලඹුයාය උඩවලව ඇලහරා පාලමක් ඉදිකිරීමේ කටයුතු ආරම්භ කරමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා. අභ්‍යන්තර ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශයේ රුපියල් 1,342 ප්‍රතිපාදන යටතේ මෙම පාලම ඉදිකරනවා. ප්‍රදේශයේ පවුල් 159කට රුපියල් 1,314ක් වටිනා විසිරි නිවාස ණය ප්‍රදානයද මෙහිදී සිදු කෙරුණා. ප්‍රදේශයේ ස්වේච්ඡා සංවිධාන 4කට අවශ්‍ය සුබ සාධන උපකරණ බෙදා දීමටද අමාත්‍යවරයා ක්‍රියා කළා. රාජ්‍ය අමාත්‍ය දිලීප් වේදාරච්චි මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. අපිත් පිටරටවල් වලට යනකොට ඒ රටවල් වල සංස්කෘතික රටාවන් ආරක්ෂා කරන්නට අපි බැඳිලා ඉන්නවා. එසේ නොකළහොත් මොකද්ද වෙන්නේ? අපිව නීතිය හමුවට ගෙනේ. මේ නිසා නවීනත්වයේ නාමෙන්, ජාත්‍යන්තරත්වයේ නාමෙන් කවුරු හරි උත්සාහ කරනවා නම් යම් යම් වැඩපිළිවෙළල් තුලින් අපේ සංස්කෘතිය කෙලසන්නට රටේ නීති රාමුව තුල ඒ අයට අනිවාර්යෙන්ම වැඩවරදිනවා. අපේ රටේ සංස්කෘතියට අපහාස අවමාන කරන යම් කොට්ටාසයක් ඉන්නවා නම් මම කැමතියි මේ අවස්ථාවේ හොඳ සුද්ධ පිරිසිදු පණිවිඩයක් ලබා දෙන්න. සංස්කෘතික ඇමති පඹයෙක් නෙමෙයි. ආණමඩුව සීඹලන්කොටුව වැව්තවුල්ලේ පැවැත්වීමට නියමිත මෙවර ITN සූර්යමංගලයේ පිළිබඳ ප්‍රවර්ධන වැඩසටහන් ඉතා සාර්ථකව ක්‍රියාත්මක වනවා. පල්ලම සිට හලාවත දක්වා අද දිනේ ක්‍රියාත්මක මෙම ප්‍රවර්ධන වැඩසටහන සම්බන්ධයෙන් තොරතුරු ගෙනෙන්නේ ඉඳුනිල් අතපත්තෝ. තුන් සිංහලයේම නෑදෑකම් අලුත් කරන හෙළයේ මහා සංස්කෘතික මංගල්‍යය ITN සූර්ය මංගල්‍යය මෙවර
සේවලංකොට වැව්තාවුල්ලේදී අති උත්කර්ෂවත් අන්දමට සේලු කටයුතු සංවිධානයේ වී හමාරයි. ඒ පෙරගමන් චාරිකාවේ අද අප දෙවන දිනේ හලාවතට මේ විදිහට එකතු වුණා. හලාවත අතිවිශාල ජනතාවක් අපට මේ උණුසුම් සුබපැතුම් එකතු කරන්නට අමතක කරේ නෑ මේ ප්‍රවර්ධන චාරිකාවට. ජන ක්‍රීඩා රසකින් සමන්විත තරඟිසව් රසකින් සමන්විත ලංකාවේ අංක 1 රූපවාහිනී මහගෙදර සංවිධානය කරන සංස්කෘතික මංගල්‍යය තමයි ITN සූර්ය මංගල්‍යය කියලා කියන්නේ. ඉතින් ඔබත් අප්‍රේල් මාස 13 වෙනිදා 14 වෙනිදා දවස වෙන් කර තබා ගන්න ITN සූර්ය මංගල්‍යය දැක බලා ගැනීමට. ජීවිතයත් මරණයත් අතර දුක් විඳින අසරණ රෝගියෙකුට වකුගඩුවක් දන් දිය හැකි නම් එය මහඟු පුණ්‍ය කර්මයක් වෙනවා. හදිසි අනතුරු ආදීයේදී මොළයේ මිය ගිය එහෙත් යහපත් තත්ත්වයේ වකුගඩු පවතින රෝගීන්ට මෙන්ම ඔවුන්ගේ පවුලන ඥාතීන්ට මෙය පහසුවෙන්ම කළ හැකි. එවන් උතුම් පින්කමක් පහසුවෙන් කළ හැකි ආකාරය පිළිබඳවයි මේ අවධානය. මං ලොකු වෙලා වකුගඩු ડોක්ටර් කෙනෙක් කියලා ගමට හොඳ සේවයක් කරනවා. වකුගඩු රෝගීන් මේ ගමේ නැතිම කරනවා. වකුගඩු රෝගීන් වැඩි පිරිසක් අපේ ගම තුළ ජීවත් වෙනවා හිටියා. එයින් සෑහෙන දෙනෙක් මිය ගිහින් තියෙනවා. කීප දෙනෙක් තව ඉන්නවා ජීවතුන් අතර. එතුමාලටත් මේ ඇත්තටම කියනවා නම් බොහොම අපහසුතාවයෙන් තමයි මේ ගමන යන්නේ. ගිය මාසෙට ඉස්සරල මාසේ මාසේ 11 දෙනෙක් කොදු මරුණා. ඒ තරම් මැරුණා. ඉතින් ඕන් මෙහෙ හත් දවසේ දාන දෙනකොට තව ගෙදරක මැරුණා. තුන් මාසේ දෙනකොට ඕන් ආයෙ තව ගෙදරක මැරිලා. ওই විදිහට මැරුණා. දැන් ඉන්න අයත් ඉතින් කොයි වෙලාවෙ මේ මල ගෙදරක් වෙයිද කියන්න දන්නේ නැහැ. ඉන්න අයත් නිකන් වල කටේ ඉන්නවා වගේ තමයි. ලස්ස ගානක් උනානේ මේ වකුගඩුවක් දාන්න. එහෙම තත්ත්වයක් නැහැ මේ ගමේ අයට. වකුගඩුව බද්ධ කරනකම දෙකක් තියෙනවා. පණ තියෙන කෙනෙකුගේ වකුගඩුවක් අරගෙන තව රෝගියෙකුට බද්ධ කිරීම. ඒකට අපි කියන ලයිව් ඩෝනර් කියලා. මීට අමතරව අපේ අනෙත් වකුගඩුව බද්ධ කරන ක්‍රමය තමයි මොලේ මිය ගිය අයගේ වකුගඩු බද්ධ කිරීම. 850ක් 1000ක් වගේ ප්‍රමාණයක් මේ වන විට රජයේ දැඩි සත්කාර ඒකක වල මිය යනවා. හෘද වස්තුව නතර වීමට පෙර මොලේ නතර වීම නිසා කවදාමක් අපිට මොලේ මිය ගිය කෙනෙක් නැවත පණ ගන්නලා ගන්න බෑ. එතනම එන්නේ ඔවුන්ගේ මිය යෑම තමයි. දැන් යම් කිසි කෙනෙකුට ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන් කොහොමද මේ මරුණට පස්සේ වකුගඩුවක් දන් දෙන්නේ කියලා. දැන් යම් කිසි අවස්ථාවකදී ඔබගේ ඥාතියෙක් හෝ දරුවෙක් මේ වගේ මොලේ මියෑමකට ලක් වෙලා තියෙන බව එහෙම සිද්ධ වුණොත් අනිවාර්යයෙන්ම ඒ දැඩි සත්කාර ඒකකේ කාර්ය මණ්ඩලය ඔබට ඒ ගැන දැනුම් දෙනවා. ඔබට ඒ දැනුම් දුන්නාම ඔබට කරන්න තියෙන්නේ මෙම මියගිය රෝගියාගේ අවයව දන් දීමට කැමති බව ඒ දැඩි සත්කාර ඒකකේ වෛද්‍යවරුන්ට පැවසීම. දැන් හිතනවා නම් යම් කිසි දවසක අපි මොලේ මිය ගියොත් වකුගඩුවක් දන් දෙන්න ඕනයි කියලා සෞඛ්‍ය මාත්‍යාංශය ජාතික වකුගඩු මධ්‍යස්ථානය මගින් හඳුන්වා දීලා තියෙන කාඩ් පතක්. ඒ කාඩ් පත ලබා ගැනීමනොත් ඔබට ඒ සඳහා දායක වෙලා ඉන්න පුළුවන්. යම් කිසි අවාසනාවන්ත හේතුවකට ඔබගේ මොලේ මිය ගියොත් පමණක් ඒ වකුගඩුව එතකොට ඒ කාඩ් පත හරහා ලබා දෙන්නේ හැකියාව තියෙනවා. මේ සමගින් ITN රාත්‍රී ප්‍රධාන සිංහල පුවත් විකාශය නිමාට පත් වෙනවා. ඔබට සුබ රාත්‍රියක්. www.itnnews.lk